සුබ දවසක් ඒවා මගේ YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න යාළුවෝ හැමෝටම. ඉතින් ඔන්න අද මම ඔයාලට අරන් ඇවිල්ලා තිනවා අරාබි ග්‍රීටිංස් පහක්. ඉතින් එකපාරට මොකද්ද මේ කිව්වේ අරාබි ග්‍රීටිංස් පහක්? ඔව්. ඉතින් යාළුවනේ ඔයාලා අරාබියට එනකොට මේ සෞදි අරාබියට එනකොට ඔයාලා දැන් ගන්න ඕනේ අරාබි ග්‍රීටිංස් පහක් ගැන තමයි අද මම මෙන්න මේ වීඩියෝ එකේ ගනනලා තියෙන්නේ. ඉතින් මං හිතනවා මේ ග්‍රීටිංස් පහ ඔයාලා දැන්ටවත් දන්නව ඇති. මං හිතන්නේ පහම නැති වුණත් අනිවාර්යෙන්ම එකක් දෙකක් හරි මේ ග්‍රීටිංස් වලින් ඔයාලා දන්නවා ඇති. මොකද ලංකාවේ ඉන්න ගොඩක් මුස්ලිම් යාළුවෝ අපි හැමෝගේම මුස්ලිම් යාළුවෝ නිරන්තරයෙන් භාවිතා කරන ග්‍රීටිංස් පහක් ගැන තමයි අද මම මේ කතා කරන්න යන්නේ. එහෙනම් අපි මේ වීඩියෝ එක දැන් පටන් ගමු. ඉතින් යාළුවනේ සෞදි අරාබියට ආව ගමන් අපි මිනිස්සුන්ට කොහොමද එක පාරටම ග්‍රීට් කරන්න මුලින්ම අපි මොකද්ද කියන්නේ? අස්සලාමු අලයිකුම්. අස්සලාමු අලයිකුම්. අස්සලාමු අලයිකුම්. ඉතින් මොකද්ද යාළුවනේ මේ අස්සලාමු අලයිකුම් කියන්නේ? ඉතින් අස්සලාමු අලයිකුම් කියන්නේ අපි පළවෙනිට මිනිස්සු දැක ගමන් මෙන්න මේ කියන දේ තමයි අස්සලාමු අලයිකුම්. අපි ලංකාවේ ආයිබෝවන් කියනා වගේ තමයි මෙන්න මේ අස්සලාමු අලයිකුම් කියන්නේ. අස්සලාමු අලයිකුම් කියන්නේ මොකක්ද ඇත්තරම? ඔව්, අපි ඉංග්‍රීසි වලින් මෙන්න මේ අස්සලාමු අලයිකුම් කියන මේ ග්‍රීටින් එකට කියනවා පීස් බී අපෝන් යූ. ඒ කියන්නේ ඔබට දෙවි රැකවරණය ලැබේවා කියන මෙන්න මේ අරාබි වාක්‍ය තමයි අපි කියන්නේ මිනිස්සු දැක්ක ගමන්. ඉතින් ඔයාලගේ මුස්ලිම් යාළුවෝ ලංකාවේ ඉන්න මුස්ලිම් යාළුවෝත් ගොඩක් වෙලාවට මෙන්න මේක භාවිතා කරනවා, මෙන්න මේ ග්‍රීටින් එක භාවිතා කරනවා ඇති. ඉතින් ඔයාලට ගොඩක් මුස්ලිම් යාළුවෝ ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඔයාලා අහලත් ඇති මෙන්න මේ අස්සලාමු අලයිකුම් කියන මෙන්න මේ ග්‍රීටින් එක. ඉතින් අපි ලංකාවේ ආයිබෝවන් කියනා වගේ තමයි ලංකාවේ ඉන්න මුස්ලිම් යාළුවෝත් මෙන්න මේ ග්‍රීටින් එක පාවිච්චි කරන්නේ මේ අස්සලාමු අලයිකුම් කියන පළවෙනි ග්‍රීටින් එක. රයිට්. ඉතින් යාළුවනේ අස්සලාමු අලයිකුම් කියලා දැන් ඔයාලට කවුරුහරි ග්‍රීට් කරපුවාම නැත්තම් ඔයා ග්‍රීට් කරාට පස්සේ ඔයාලට ලැබෙන රෙස්පොන්ස් එකයි නැත්තම් ඔයා ලබා දෙන්න ඕනේ රෙස්පොන්ස් එක මොකද්ද? ඔව්. අස්සලාමු අලයිකුම් කියලා යාළුවෙක් හෝ කවුරුහරි කෙනෙක් ඔයාලට කිව්වට පස්සේ ඔයා දෙවෙනියට ඒකට රෙස්පොන්ස් කරන්න ඕනේ වා අලයිකුම් අස්සලාම්. වා අලයිකුම් අස්සලාම්. නැත්තම් වලයිකුම් අස්සලාම්. වා අලයිකුම් අස්සලාම් කියලා කියන්නත් පුළුවන්, වලයිකුම් අස්සලාම් කියලා කියන්නත් පුළුවන්, නැත්නම් සලාම් කියලා කියන්නත් පුළුවන්. ඉතින් මේ තුන් විදිහට කොහොම කිව්වත් මේ ග්‍රීටින් එකෙන් අදහස් වෙන්නේ පීස් බී අපෝන් යූ ටූ. ඒ කියන්නේ ඔයාට දෙවි රැකවරණය ලැබේවා කියන එක තමයි මෙන්න මේ වලයිකුම් අස්සලාම්, වලයිකුම් සලාම් නැත්නම් සලාම් කියලා කියන්නේ මෙන්න මේ රෙස්පොන්ස් ග්‍රීටින් එක තමයි වලයිකුම් අස්සලාම් කියන්නේ. මේ විදිහට තමයි අපි මුලින්ම කන්වර්සේෂන් එකක් කතා බහක් පටන් ගද්දී මුලින්ම කියන්නේ තමයි මෙන්න මේ අස්සලාමු අලයිකුම් සහ වලයිකුම් අස්සලාම් කියන්නේ. රයිට්. එහෙනම් යාළුවනේ ඊට පස්සේ මොකද්ද අපි මේ සාමාන්‍ය ග්‍රීටින්ග්ස් වලින් පස්සේ අපි කතා බහේ යද්දී ඊළඟට අපි මොකක්ද අහන්නේ? ඔව්. ඉතින් යාළුවනේ අස්සලාමු අලයිකුම් කියලා මුලින්ම ග්‍රීට් කළා, වලයිකුම් අස්සලාම් කියලා ඔයාලට රෙස්පොන්ස් කරන්න වෙලා යාළුවෙක්ට ඔයාලට රෙස්පොන්ස් කරාට පස්සේ ඊළඟට මොකද්ද මේ කන්වර්සේෂන් එක මෙන්න මේ අපි භාවිතා කරන ග්‍රීටින් එක වගේම ග්‍රීටින් එකට පස්සේ මොකද්ද භාවිතා කරන්නේ? රයිට්. තුන්වෙනි එක. එහෙනම් අපි තුන්වෙනියට ඉගෙන ගන්න යන ග්‍රීටින් එක මොකක්ද කියලා බලමු. How are you? ඉතින් how are you කියලා කොහොමද අරාබි වලින් කියන්නේ? කොහොමද කියන්නේ? හරි යාළුනේ, කේෆ් අල් හාල්. ආ, කේෆ් අල් හාල්. මොකක්ද යාළුනේ කිව්වේ? මෙන්න මේ තමයි තුන්වෙනි ග්‍රීටින් එක යාළුනේ ඔයාලා යොදාගන්නේ මෙන්න මේ කලින් මම කතා කරපු අස්සලාමු අලයිකුම් සහ වලයිකුම් අස්සලාම් වලට පස්සේ කේෆ් අල් හාල් කියන එක තමයි මෙන්න මේ විදිහට අපි අරගන්නේ. කේෆ් අල් හාල් කියන්නේ යාළුනේ ඔයාට කොහොමද, how are you කියන එක තමයි මේ කේෆ් අල් හාල් කියන්නේ. ඉතින් කේෆල් හාල් කියන එක භාවිතයේදී අපිට තව ඇඩ්ඔන්ස් දෙනවා. ඒ කියන්නේ තව මේ වාක්‍යයට ගොඩාක් දේවල් ඇඩ් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ එකක් තමයි කේෆ් අල් හාල් කොයිස්. කොයිස් කියන්නේ හොඳින්ද. How are you? Are you doing good? Like ඒ වගේ මීනින් එකක් තමයි දැන් මම ඔයාලට මේ කියලා දෙන්නේ. කේෆ් අල් හාල් කොයිස්. ඒ කියන්නේ පළවෙනි වචනේ කේෆල් හාල්. ඒ කියන්නේ how are you. ඊට පස්සේ දෙවෙනි වචනේ තමයි කොයිස්. කොයිස් කියන්නේ ඔයා හොඳින්ද. ඉතින් හරි, මෙන්න මේ විදිහට අපි දැන් වාක්‍ය මුලින්ම ග්‍රීටින්ග්ස් වර්ග තුනක් ඉගෙන ගත්තා. ඉතින් මේ ග්‍රීටින්ග්ස් වර්ග තුන අපි ආයෙම මතක් කරගත්තොත් පළවෙනි එක අස්සලාමු අලයිකුම්, දෙවෙනි එක වාලයිකුම් අස්සලාම්, තුන්වෙනි එක කේෆල් හාල්. ඉතින් මෙන්න මේ විදිහට අපි ග්‍රීටින්ග්ස් වර්ග තුනක් ඉගෙන ගත්තා. හරි යාළුවනේ, එහෙනම්
හතරවෙනි මෙන්න මේ කන්වර්සේෂන් එක ගොඩනගාගෙන යනකොට හතරවෙනි අපි භාවිතා කරන්නේ කේපල් හාල් කිව්වම යාළුවෙක් නැත්තම් කොයිස් කිව්වම අපි ඒකට රෙස්පොන්ස් කරන්න ඕනේ අල්හම්දුලිල්ලා නැත්තම් කුල්ලු කොයිස්. ඉතින් යාළුවනේ මොකද්ද මේ කුල්ලු කොයිස් කියන්නේ? ඉතින් යාළුවනේ මෙන්න මේ කුල්ලු කොයිස් කියන එක මොකද්ද මේ මීන් වෙන්නේ? කුල්ලු කොයිස් කියන්නේ හැමදේම හොඳින් කියන එක. ඉතින් අල්හම්දුලිල්ලා කියන්නේ මොකක්ද එතකොට? අල්හම්දුලිල්ලා කියන්නේ දෙවි රැකවරණෙන් හැමදේම හොඳින් වෙනවා කියන එක තමයි අල්හම්දුලිල්ලා කියලා කියන්නේ. ඉතින් ඔයාලා මෙන්න මේ වචන අනිවාර්යයෙන්ම ලංකාවේ හිටියත් ඔයාලා මුස්ලිම් යාළුවෝ ඉන්නවනම් අනිවාර්යයෙන්ම අහලා ඇති මෙන්න මේ වචන. ඉතින් ඉන්ෂාල්ලා, මාෂාල්ලා, අල්හම්දුලිල්ලා ගොඩාක් වචන තියෙනවා. ඉතින් යාළුවනේ ওই විදිහට ඉගෙන ගන්න. ඉතින් ඔයාලට මම මේ හැම වචනයක්ම මම දන්න මම ඉගෙන ගත්ත හැම වචනයක් මම ඔයාලට කියලා දෙන්න මෙන්න මේ වීඩියෝ සීරීස් එකේ අනිවාර්යයෙන්ම යාළුවනේ. ඒ වගේම මෙහෙම අපි සාමාන්‍ය කතා කරනවා වගේම තවත් විදිහක් තියෙනවා. දැන් හිතන්න ඔයාගේ පරණ මුස්ලිම් යාළුවෙක් හම්බෙනවා ඔයාලට සෞදි අරාබියේ දිනනවා නැත්නම් ලංකාවේ. ඉතින් මෙන්න මේ කොහොම ඔයාට යාළුවෙක් හම්බුනොත් මුස්ලිම් කෙනෙක් හම්බුනොත් ඔයාට මේ විදිහට ග්‍රීට් කරනවා වගේම තවත් ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ කොහොමද? ඉතින් මෙච්චර දිගට ඔයාලා කියන්න බැරි නම් නැත්තම් අකමැති නම් අල්හම්දුලිල්ලා එතකොට අස්සලාමු අලයිකුම් වලයිකුම් සලාම් නිකන් දිග වැඩි නම් යාළුවනේ ඔයාලට භාවිතා කරන්න පුළුවන් හාලා කියන එක. ඉතින් හාලා කියන්නේ හාලා නැත්තම් හලා. හලා හලා. එහෙමත් නැත්තම් හලා හලා හබීබි. එහෙමත් නැත්තම් හලා හලා හබීබ්ති. ඉතින් මොකක්ද යාළුවනේ මේ හාලා 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 කි කිය මම මේ කියන්නේ ඔයාලට තේරෙන්නේ නැතුව ඉතින් ඔව් පළවෙනි එක අපි හාලා කියලා කිව්වොත් හෙලෝ. ඊළඟට හාලා හාලා කිව්වොත් හෙලෝ හෙලෝ. ඊට පස්සේ ඊළඟට හාලා හාලා හබීබි. ඉතින් මේ හාලා හාලා හබීබි කියන්නේ මොකද්ද? හබීබි කියන්නේ යාළුවනේ ඇත්තටම මයි ලව්. එහෙමත් නැත්නම් ස්වීට් හාට්. එහෙමත් නැත්නම් අපි කෙනෙක්ට ආදරෙන් කතා කරනවා. මගේ යාළුවෙක්ට වුණත්, ඔයාගේ යාළුවෙක්ට වුණත් අපි ආදරෙන් කතා කරද්දී මචං කියනවා වගේ තමයි මෙන්න මේ හබීබි කියන එක භාවිතා කරන්නේ. ඉතින් හබීබි කියන්නේ ඇත්තටම පිරිමි කට්ටියට. ඒ වගේම ගෑනු කට්ටියට. ඒ කියන්නේ අපි සෞදි අරාබියේදී සාමාන්‍යයෙන් ගෑනු කට්ටියට කතා කරන්නේ නැහැ. මොකද ඒක ඇත්තටම කරන්නේ නැති දෙයක්. මොකද අපි එහෙම සාමාන්‍යයෙන් මෙහෙ ගෑනු කට්ටියගෙන් බොහොම පරිස්සමෙන් තමයි කතා කරන්නේ. හේතුව මේ ගෑනු කට්ටියට ගොඩාක් නීති තදයි. ඉතින් ගෑනු කට්ටිය කියන ඕනම දෙයක් පොලිසියෙන් වුණත් විශ්වාස කරනවා. දැන් බැරි වෙලාවත් අපි නිකන් එයාට හැරස්මන්ට් එකක් වගේ කරනවා වගේ දන්නොත් එහෙම ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ නැහැ. ඒක හින්දා යාළුවනේ අපි ගොඩක් වෙලාවට මුස්ලිම් කට්ටියට කතා කරන අඩුයි ලේඩිස්ලට. ඒත් ඔයාගේ හොඳම යාළුවෙක් ඔයාගේ බැච් එකේ කවුරු හරි මෙහෙ ඇවිල්ලා ඉන්නවා නැත්නම් ඔයාගේ ෆැමිලි ෆ්‍රෙන්ඩ් කෙනෙක් කවුරු හරි ඉන්නවා නම් ගෑන් ළමෙට්ට කතා කරනවා හෝ අනිවාර්යෙන් හබීබ් ටී කියලා කියන්න පුළුවන්. ඔයා ගොඩක් ළඟ කෙනෙක් නම් ආදරණීය කෙනෙක් නම් ඔයාට හබීබ් ටී කියන එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් පිරිමි කෙනෙක්ට කතා කරනවා ඔයාට හබීබි කියලා කතා කරන්න පුළුවන්. ඒ වගේම ගැහණු පාර්ශවයට කතා කරනවා ඔයාට හබීබ් ටී කියන එක යූස් කරන්න පුළුවන්. රයිට්. ඉතින් යාළුවනේ ඔයාලට මම මේ අද අරගෙන ආවේ වාක්‍ය පහක්. හරිම ලේසි වාක්‍ය පහක් කොහොමද මනුස්සයෙක්ට ග්‍රීට් කරන්න කියන එක ගැන. ඉතින් යාළුවනේ මම හිතනවා මෙන්න මේ ග්‍රීටින්ග්ස් පහ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. සමහර යාළුවෝ ඉන්නවා මේ දේවල් සාමාන්‍ය දේවල්. හැබැයි සමහර යාළුවෝ ඉන්නවා ඇත්තට මේ දේවල් අහලවත් නැහැ. මොකද මුස්ලිම් සමාජික ජීවත් නොවෙන යාළුවෝ ඉන්නවා. ඉතින් මගේ channel එකත් බලන වෙලාවේ සමහර විට මේ මුස්ලිම් සමාජික ජීවත් නොවෙන යාළුවෝ. ඉතින් එහෙම යාළුවන්ට තමයි ඇත්තටම මම මේ ටික අරන් එන්නේ. මොකද ලංකාවේ තියෙන සිටුවේෂන් එකත් එක්ක දැන් හැමෝම රට රටවල් වලට යනවා. සෞදි අරාබියටත් එනවා. සමහර ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. අතින් ඇත්තටම BOI එකේ රෙජිස්ටර් වෙලා තියෙන ඒජන්සියකින් ඔයා එනවනම් අනිවාර්යයෙන්ම ඔයාට මෙන්න මේ සාමාන්‍ය දේවල් අනිවාර්යයෙන්ම කියලා දෙනවා ට්‍රේනින් එකකින්. ඉතින් එහෙම නැතුව මොනම හරි ක්‍රමයකින් වෙන ක්‍රමයකින් ඔයාලා ඇවිල්ලා ඉන්නවනම් ඔයාට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මෙන්න මේ භාෂාව පිළිබඳ. ඉතින් ඒ භාෂාව පිළිබඳ ඇති වෙන ප්‍රශ්න निराකරණය කරගන්න තමයි යාළුවනේ මම මේ ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ දේවල්. ඉතින් මොනාර දෙයක් අමතකුණා නම් සිංහලෙන් ඔයාලට දැනගන්න පුළුවන් මෙන්න මේ ආචාර වේදි. ඉතින් මෙන්න මේ ග්‍රීටින්ග්ස් කොහොමද කියලා මෙන්න මේ වීඩියෝ එක බැලුවොත් යාළුවනේ. හරි. එහෙනම් අපි අද ඉගෙන ගත්ත යාළුවනේ ග්‍රීටින්ග්ස් වර්ග පහක්. ඉතින් පළවෙනි එක අස්සලාමු අලයිකුම්. ඒකට රෙස්පොන්ස් කරන්නේ වලයිකුම් අස්සලාම්. ඊට පස්සේ යාළුවනේ අපි කියනවා කේෆ් අල් හාල්. එහෙමත් නැත්නම් කොයිස්. ඉතින් ඒ කිව්ව දෙයට අපි රෙස්පොන්ස් කරන්නේ කොහොමද? අල්හම්දුලිල්ලා නැත්නම් කුල්ලු කොයිස් කියලා. ඉතින් ඒ වගේම අපි තව වචනයක් ඉගෙන ගත්තා හාලා. එහෙමත් නැත්නම් හෙලෝ. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට අපි වාක්‍ය පහක් ඉගෙන ගත්තා. වාක්‍ය පහක් ඉගෙන ගත්තා. කොහොමද අපි මේ ග්‍රීට් කරන්න කියලා මනුස්සයෙක්ට දැක්ක ගමන්. ඉතින් සමහරු හිතනවා ඇති මේ ග්‍රීටින්ග්ස් වැඩක් නැහැ අපිට මුල ඉඳලා ඉගෙන ගන්න ඕනේ කියලා. ඔව් යාළුවනේ.
නමුත් මෙහෙම දෙයක් තියෙනවා. ඔයා ජීවිත කාලෙම අරාබි වලින් කතා කරනවා නම් මේ රටට ඇවිල්ලා ඔයාට අරාබි ඉගෙන ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මම මේ ඔයාලට මූලික අඩිතාලමක් දෙයක් තමයි මම මේ කියලා දෙන්නේ. ඉතින් මම ඉගෙන ගන්න දේ මම ඔයාලට අරගෙන එනවා. එහෙමත් නැතුව මම අරාබි භාෂාවේ මුල්ලේ ඉඳන්ම එහෙම දේවල් ඉගෙන ගන්න නැහැ. මම මේ ඔයාලට කියලා දෙන්නේ එදිනෙදා භාවිතයේදී අත්‍යවශ්‍ය කරන අරාබි වචන සහ අරාබි ග්‍රීටින්ග්ස්. ඉතින් යාළුවනේ මං ගාව ලොකු වොකැබියුලරි එකක් තියෙනවා මේ අරාබි වචන. ඉතින් මම කාලයක් තිස්සේ රිසර්ච් කරලා ඉගෙනගත්ත වචන කීපයක් තියෙනවා. ඉතින් ඒ වචන භාවිතා කරලා කොහොමද අරාබි අපි ගොඩනගාගන්නේ, අරාබි කන්වර්සේෂන් එකක් මනුස්සයෙක් එක්ක මේ කතා බහ ගොඩනගාගන්නේ කොහොමද කියන එක ගැන තමයි මම මේ ඔයාලට උගන්වන්නේ ලේසි විදිහට. ඉතින් සමහර මිස් විතර ඇති හරි අමාරුයි අරාබි කියලා. නෑ එහෙම එකක් නෑ. ඔයා ලියන්න කියවන්න පස්සේ වාඩි ඉගෙන ගන්න පුළුවන්. හැබැයි මුලින්ම ඉගෙන ගන්න ඕනේ දේ තමයි මනුස්සෙක් එක්ක කොහොමද කතා කරගන්නේ, කොහොමද දෙයක් තේරුම් ගන්න, සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි කොහොමද මේ දේවල් බැලන්ස් කරගන්නේ. ඉතින් මේ මුලින්ම අඩිතාලම දාගන්න තමයි යාළුවනේ මම මේ ඔයාලට උදව් කරන්නේ. රයිට්. එහෙනම් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා යාළුවනේ. ඉතින් ඔයාලට පේන්නේ නැති මම මේ වචනවල සිංහලෙන් වගේම සිංහලෙන් කොහොමද උච්චාරණය කරන්නේ, ඒ වගේම ඉංග්‍රීසියෙන් කොහොමද උච්චාරණය කරන්නේ, තේරුම මොකද්ද, මේ හැම දෙම ඔයාලට මෙන්න මේ වීඩියෝ එකේ මම දාලා තිනවා. ඔයාලට පැහැදිලිව යාළුවනේ මේ දේවල් ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. ඒ වගේම මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙත් මේ දේවල් දාලා තියෙනවා, මේ විස්තර ඔයාලට. ඉතින් මේක පොඩි වීඩියෝ එකක්. මම හිතනවා මෙන්න මේ වගේ වීඩියෝස් ඔයාලට කරන්නේ ගොඩාක් වැදගත් වෙයි කියලා. ඉස්සරහට අපි බලමු මම මේ ප්ලේලිස්ට් එක, මේ අලුතෙන් හදන මේ අරාබි ඉගෙන ගන්න මෙන්න මේ ප්ලේලිස්ට් එක ඔයාලට ඇත්තටම ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මොකද යාළුවනේ මේවා ගොඩාක් කල්පවතින කන්ටෙන්ට්ස්. ඉතින් භාෂාව වෙනස් වෙන්නේ නැහැ කොච්චර කාලෙ. මම හිතනවා ඔයාලට ඇත්තටම මෙන්න මේ වචන, මේ මං ගන්නපු වචන කීපේ ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. හරි යාළුවනේ, එහෙනම් ඔන්න මම අද පුංචි වීඩියෝ එකක් අරන් ආවේ මුලින්ම මේ ප්‍රවේශයක් ලබා ගන්න මෙන්න මේ අරාබි උගන්නන මම මේ කරන එඩියුකේෂන් වැඩේට. ඉතින් මං හිතනවා ඔයාලට මේක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. රයිට්. අපි එහෙනම් දිගින් දිගට මේ වගේ දේවල් ඉගෙන ගමු. මේ පළවෙනි පියවර විතරයි. රයිට්. හොඳද යාළුවනේ? හරි. ඒ වගේම යාළුවනේ ඉලක්කම් කොහොමද මේ ඉලක්කම් උච්චාරණය කරන්නේ, ඒ වගේම සමහර වචන ගොඩනගා ගන්න, කන්වර්සේෂන් එකේදී මේ වාක්‍යයක් කොහොමද ගොඩනගා ගන්න. රයිට්. අපි මේ හැම දෙයක් ගැනම කතා කරමු මෙන්න මේ ප්ලේලිස්ට් එකේ. ඉතින් යාළුවනේ සති දෙකකට සැරයක්වත් අනිවාර්යෙන් මෙන්න මේ මම මේ අරාබි ඉගෙන ගන්න ප්ලේලිස්ට් එකේ වීඩියෝ එකක් අනිවාර්යෙන්ම දානවා. මම හිතනවා ඔයාලට මෙන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම ඉස්සරහට එන වීඩියෝස් උත් ගොඩාක්ම වැදගත් වෙයි කියලා යාළුවනේ. එහෙනම් යාළුවනේ හරිම උච්චාරණත් එක්ක හරිම වචන හරිම විදිහට අපි කතා කරන්න ඉගෙන ගමු මෙන්න මේ අරාබි භාෂාවේ. මේ වීඩියෝ එකත් එක්ක එහෙනම් එකතු වෙච්ච මගේ යාළුවෝ හැමෝටම අද සුබ දවසක් වේවා.